ආයුබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ කෝට් කොලර් එක සහිත බ්ලවුස් මෝස්තරයක් කොහොමද නිවැරදිව කපාගෙන මහගන්නේ කියන එක මෙතනින්ද ඔයාලට පිටිපස පළුව ඉදිරිපස පළුව අත ෆේෂින් කොලර් එක මේ සියල්ලක්ම හදන විදිය නිවැරදිව බලා ගන්න පුළුවන් ඒත් එක්කම අවසානයේ මේ බ්ලවුස් එක කොහොමද නිවැරදිව මහගන්නේ කියන එකත් බලා ගන්න පුළුවන් ඉතින් මේ වීඩියෝ එක අවසානයේ දක්වාම රැඳී සිටින්න මේ සිළු දේවල් වලට බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ බ්ලවුස් එක තමයි මම මෙහුවේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ සඳහා මිම්ම අරගන්න ඕනේ සාමාන්‍ය බ්ලවුස් එකකට ගන්න විදිහට මිම්ම ගන්න සාමාන්‍ය බ්ලවුස් එක සඳහා මිම්ම නිවැරදිද ගන්න නැත්නම් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාලා තියෙනවා සාමාන්‍ය බ්ලවුස් එක සඳහා මිම්ම නිවැරදිද ගන්න විදිය ඒ වීඩියෝ එක බලලා මිම්ම අරගන්න ඒ මිම්ම වලින් එක මිම්මක් වෙනස් වෙන ඒ තමයි කර ගැඹුර මෙන්න මේ විදිහට කර ගැඹුර ගන්න කම්පෙත් එකකින් බෙල් ලයින්ට ටේප් එක තියලා කර මුලට තියෙන දුර අරගන්න ඕනේ මිමම තීර තියෙන්නේ උරේසේ ඉහළ ස්ථානයේට දැන් ඔන්න ටේප් එක පල්ලහැට දාලා මෙන්න මේ විදිහට බෙල්ල මුලට පෑනක් හරි පැන්සලක් කරලා තියලා බලන්න කොච්චරක් තියෙනවද කියලා සාමාන්‍ය තුනක් විතර වගේ සාමාන්‍ය කෙනෙකුට දැන් ඔයාලට අවශ්‍ය නම් ඕපන් එක මේක වෙනස් කරන්න පුළුවන් තමන්ට කැමති ප්‍රමාණයක් මෙන්න මේ විදිහට මේ ගාන විතර වånනම් කර ගැඹුර අරගෙන ඕපන් එක මේ හරියෙන් දැන් මෙතනට විතර වගේ තියන්න පුළුවන් මම දැන් මේ බ්ලවුස් එකේදී ඕපන් එක ඉන දක්වාම තියෙනවා ඔයාලට කැමති නම් මේ වගේ ගානකට තියන්න පුළුවන් දැන් අපි බලමු මුලින්ම මොකද කරන්නේ මුලින්ම අපි කරන්න ඕනේ බ්ලවුස් එක සඳහා පිටිපස පළුව හදා ගන්න ඕනේ හැබැයි මම අහපව පිටිපස පළුව හදන විදිය කියලා දෙන්නේ නැහැ මොකද හේතුව ෂෝල් කොලර් එක සහිත බ්ලවුස් මෝස්තරය මම පිටිපස පළුව නිවැරදිව මුලින් ඉඳන් හදන විදිය කියලා දෙනවා ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලාගෙන මම ලින්ක් එක දාන්නම් ඔයාලට මේ වීඩියෝ එක බලාගෙන පුළුවන් පිටිපස පළුව නිවැරදිව ඉස්සලා හදා ගන්න මේ වීඩියෝ එක සම්පූර්ණම මුලින් ඉඳන්ම හදිනවා ඒක බලන්න ඒක බලාගෙන පිටිපස්සවල මුලින් හදාගන්න මේ මේ ආකාරයට පිටිපස්සවල හදාගත්තට පස්සේ තමයි ඉදිරිපස්සවල හදාගන්න ඕනේ ඉතින් අපි නිවැරදිව පිටිපස්සවල හදාගෙන ඒක කපා ගන්නවා මේ විදිහට කපාගෙන ඊට පස්සේ මේ පිටිපස්සවල භාවිතා කරලා ඉදිරිපස්සවල හදාගන්න ඕනේ දැන් එහෙනම් ඔන්න අපි බලමු මේ පිටිපස්සවල භාවිතා කරලා කොහොමද ඉදිරිපස්සවල හදාගන්නේ දැන් රෙද්ද අරගෙන මේ විදියට රෙද්ද තියාගන්න මේක කොලේක මම පෙන්නන්නම් මොකද රෙද්ද ඇඳෙන ඉරි පේන්නේ. ඒක සමන් කොලේ ඇඳලා පෙන්නන්නම්. දැන් මේ රෙද්ද හිතන්නකෝ මේක කහපාට රෙද්දක් කියලා. ඔන්න දැන් මේ රෙද්දේ දික්කඩ පැත්ත හරස්සට පැත්ත මුලින් බලලා මේ තියෙන දික්කඩ පැත්ත. බලවාටිය තියෙන පැත්ත. මේ තියෙන බලවාටිය. රෙද්දේ දික්කඩ පැත්ත. ඒතොර අනිත් පැත්ත රෙද්ද හරස්සට පැත්තනේ. දැන් සාමාන්‍ය අපි පළුව කපා ගන්න ඕනේ රෙද්දේ දික්කඩ පැත්තනේ. ආ මේක වැදගත්. එහෙනම් දික්කඩ පැත්ත හරස්සට පැත්ත හොයා ගන්න ඕනේ. දැන් රෙද්ද දික්කත පැත්තර මම මේ පිටිපස් පළුව මේ විදිහට තියා ගන්න ඕනේ. නිවැරදිව කපාගත්ත පිටිපස් පළුව මේ විදිහට තියා ගන්න ඕනේ. ඒ තියා ගන්න කලින් ඔයාලා බලවාටියේ ඉඳන් රෙද්දේ බලවාටියේ ඉඳන් රෙද්දේ අයිනේ ඉඳන් හරස්සත පැත්තට මෙන්න මේ විදිහට අඟල් 3ක ප්‍රමාණයක් අරගන්නවා. ඒ සාමාන්‍ය කෙනෙකුට පොඩි ළමයෙකුට අඟල් 2ක්මාරක් විතර ලොකු එක්කෙනුට අඟල් 3යි කාලක් විතර වගේ අරගන්න. මෙන්න මේ විදිහට මම දැන් අඟල් 3ක් ස්ථාන 3-4කින් ලකුණු කළා. ඒ හරහා රූල භාවිතා කළ ඉරක් ඇඳ ගන්නවා මේ පිටිපස් පළුවේ ප්‍රමාණයට වගේ ඒ ඉර ඇඳ ගත්තාම ඇති දැන් මේ මේක අඳින්න ඕනේ රෙද්දේ දික්කත පැත්තට මේ ඉර ඒ කියන්නේ අපි අඟල් 3 ගත්තේ රෙද්දේ හරස්ත පැත්තට මේ දේවල් හරියටම බලලා කරගන්න රෙද්දේ කරගන්නකොට දැන් ඔන්න මේ විදිහට මම අඟල් 3ට ඉරක් ඇඳගෙන ඒ ප්‍රමාණයට ඔන්න මේ විදිහට ඉරක් ඇඳගත්තා ඊට පස්සේ අපි නිවැරදිව කපාගත්තු පිටිපස් පළුවේ නැම්ම මේ ඉරට තියලා පින් එකක් දෙකක් ගහගන්නවා පළුව වෙනස් වෙන්නේ නැතිනම් හැබැයි තියාගන්නකොට අනිවාර්යයෙන්ම පොඩ්ඩක් යටින් ඉඩ තියෙන විදිහට තියාගන්න මෙන්න මේ හරියෙන් මෙන්න මේ වාටියේ ප්‍රමාණය අතෑරලා තවත් අඟල් එකමාරක් විතර වගේ ඉඩ තිබ්බනම් ඇති මේ වාටියේ ප්‍රමාණය අතෑරලා තවත් අඟල් එකමාරක් වගේ ප්‍රමාණයක් ඉඩ තියන්න. එහෙම ඉඩ තියලා පිටිපස් පළුවේ නැම්ම අපි මේ වෙන් කරගත්තු ඉරට තියලා මෙන්න මේ විදිහට පින් එකක් දෙකක් විතර ගහගන්න වෙනස් වෙන්නේ නැති වෙන්න. හැබැයි මතක තියාගන්න මෙන්න මේ වගේ පළුව අතින් පිරිමැදලා අතරමැද රැල්ලක් ඉන්නේ නැති වෙන්න ලූසයක් තියෙන්නේ නැති වෙන්න පින් එකක් ගහගන්න. ඊට පස්සේ දැන් අපි බලන්න ඕනේ මේ පිටිපස් පළුවෙන් ඉදිරිපස පළුව සඳහා මොනවද ගන්න ඕනේ. මුලින්ම අපි මෙන්න මේ විදිහට මම පිටපත් කරගන්න වාටියේ රේඛාව යටින් ඊට පස්සේ අංශේ රේඛාව පිටපත් කරගන්නවා ඊට පස්සේ මෙන්න මෙතන බලන්න මේ ඩාට් එකේ අවසන් වෙන තැන ආරම්භ වෙන තැන ඩාට් එකේ දෙපැත්ත
මේ ස්ථාන හතර සම්පූර්ණ ඩාට් එක අඳින්න එපා. තැන් හතර විතර පිටපත් කරගන්න. මොකද ඉදිරිපස ඩාට් එක වෙනස් වෙනවා. ඊළඟට ඇතුලෙන් ඇඳපු මෙන්න මේ ඉදිරිපස අත්‍රවම පිටපත් කරගන්න මේ විදියට. ඊළඟට උරේස අවසන් වෙන තැන උරේස පටන් ගන්න තැන මේ උරේස පටන් ගන්න තැන අවසන් වෙන තැන. මේ මෙතන තමයි උරේස ආරම්භ වෙන තැන මේ අවසන් වෙන තැන. ඊළඟ මේ ඩාට් එකේ ආරම්භ වෙන තැන මේ අවසන් වෙන තැන ඩාට් එකේ දෙපැත්ත. මේ තැන් හතර තමයි පිටපත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉන රේඛාවත් මාක්කයක් දාගන්න මෙතන ඉන රේඛාවටත්. දැන් මේ ටික හරියට පිටපත් කරගත්තට පස්සේ මේ පිටිපස් පළුව අයින් කරගන්නවා. දැන් මේ තියෙන අපි පිටපත් කරගත්තු රේඛා ටික අංශේ රේඛාව, වාටි රේඛාව, ඉන රේඛාව, ඩාට් එකේ ස්ථාන හතර, ඉදිරිපස අත්‍රවම උරේස. දැන් මම ඩාට් එක මෙන්න මේ විදිහට අඳිනවා. ඩාට් එක ආරම්භයේ තැන ඉඳන් ඩාට් එක අවසන් කරපු තැනට ඔන්න මම මැදින් ඉර ඇඳගත්තා. ඉදිරිපස් පළුවේදී ඩාට් එක පටන් ගන්න මෙන්න මෙතන ඉඳන් අඟල් 1යි කාලක් කප් පොයින්ට් එකේ සිට පාත් කරනවා සාමාන්‍ය කෙනෙකුට. පොඩි ළමයෙකුට නම් අඟලක් සාමාන්‍ය කෙනෙකුට 1යි කාලක් ලොකු කෙනෙකුට 1.5ක්. මෙන්න මේ විදිහට අඟල් 1යි කාලක් මම පාත් කරනවා. අඟල් 1යි කාලක් පාත් කරලා එතන ඉඳන් තමයි ඉදිරිපස ඩාට් එක අඳින්නේ. ඒ කියන්නේ පිටිපස් පළුවේ ඩාට් එක පටන් ගත්ත තැන මෙතනනේ. මෙතන තමයි පිටිපස් ඩාට් එක පටන් ගන්න. නමුත් ඉදිරිපස අඳින්න ඕනේ 1යි කාලක් පාත් කරලා. ඒ කියන්නේ ඉදිරිපස පිටිපස ඩාට් දෙකේ එකම තැනින් මේ පටන් ගන්නෙ. ඉදිරිපස ඩාට් එක ආරම්භ කරන්න ඕනේ කප් එකට පොඩි ඉඩ ප්‍රමාණයක් තියලා කප් එකේ මැද ඉඳන් යටින් යටට කරලා අඳින්න ඕනේ. පොඩි ප්‍රමාණයක් පහළට කරලා. මෙන්න මේ ඉදිරි ඩාට් එක ඇඳ ගන්න පොඩ්ඩක් හැඩයට වගේ ඩාට් එක ඇඳ ගන්න. ඩාට් එක ඉදිරිපස් පළුවේදී මේ උඩේ ඉඳන් මැන්දොත් පපුව හරියට හිර වෙන්න බලනවා. කප් එකේ ඉඩ ප්‍රමාණයක් අතහැරලා තමයි ඩාට් එක අඳින්න ඕනේ ඉදිරිපස් පළුවේදී. ඊළඟට උරේසේ රේඛා මම මේ විදියට ඇඳ ගන්නවා. ඉදිරිපස කරගැඹුර මැනගත්තු ප්‍රමාණය බෙල්ලමුණට මැනගත්තාන ඒකට මෙන්න මේ ගණන් එකතු කරන්න. පොඩි ළමයෙකුට භාගයක් සාමාන්‍ය කෙනෙකුට තුන් කාලක් ලොකු කෙනෙකුට අඟලක්. දැන් වුණ මම අරන් තියෙන අඟල් තුනක් කරගැඹුර. ඒ ගත්තු කරගැඹුර අඟල් තුනට මම තුන් කාලක් එකතු කරන ඕන. එතකොට 3යි 3 කාලක්. එහෙනම් ඉදිරිපස කරගැඹුර හැටියට මම ගන්නේ 3යි 3 කාල. අනිවාර්යයෙන් මේ 3 කාල එකතු කරන්න ඔයා සාමාන්‍ය කෙනෙක් නම් 3 කාල එකතු කරන්න ඕනේ. ඔයා මහත කෙනෙක් නම් අඟලක් එකතු කරන්න ඕනේ අර කර මුලට ගත්ත ප්‍රමාණයට, බෙල්ල මුලට ගත්ත ප්‍රමාණයට. සාමාන්‍ය අඟල් 3ක් විතර වගේ තමයි ඉන්නේ සාමාන්‍ය කෙනෙකුට බෙල්ල මුලට තියෙන දුර. දැන් ඉතින් මේ ප්‍රමාණය අරගෙන මෙන්න මේ විදියට උන මන් 3යි 3 කාල මාක් කරනවා. ඊට පස්සේ එතන ඉඳන් රූල භාවිතා කරලා මෙහම හරහට ඉරක් ඇඳ ගන්නවා. මේ විදිහට කොලේ කෙලවරට මැද ගන්න. දැන් මෙතන මම ගත්තේ කර ගැඹුර 3යි 3 කාල ගත්තේ. මේ තියෙන්නේ මට ආවේ 3යි 3 කාල එකතු කරා 3යි 3 කාල. ඔයාලට ආපු ගන්න 3 කාල එකතු කළා මේ ප්‍රමාණය අරගන්න. උරේසේල ස්ථානයේ ඉඳන් පල්හැට මේ ඉදිරිපස් පළුවේ කර ගැඹුර මාක් කරේ. එතකොට දැන් ඊළඟට මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ විදිහට හැඩයට මම අගයක් ගන්නවා. මෙතන අඟල් තුනක් හෝ 3යි කාලක් සාමාන්‍ය කෙනෙකුට, සාමාන්‍ය එකක් තියෙනකොට තුනක් හෝ 3යි කාලක් තමයි ගන්න ඕනේ. මේ විදිහට ඉස්සලා තුනක් තියලා බලන්න හැඩේට. අඟල් තුන තියලා බලන්න හැඩේ මදි වගේ නම් 3යි කාලක් ගන්න මෙන්න මේ විදිහට. මෙන්න මෙන්න මේ විදිහට සාමාන්‍ය හැඩයක් එන්න ඕනේ. මේ හැඩේ මේ තියෙන ගණන් වල තමයි ඔයාලා ගන්න ඕනේ සාමාන්‍ය කෙනෙකුට, පොඩි ළමයෙකුට, ලොකු එක්කෙනෙකුට. එතකොට මම ගන්නවා සාමාන්‍ය කෙනෙකුට තුනක් හෝ 3යි කාලක්. තුනක් අරන් බලනවා ඉස්සලා. පොඩි හරි හැඩයක් එනවනම් ඇති අඟල් තුන. මදි වගේ නම් 3යි කාල ගන්න. සාමාන්‍ය පොඩි හැඩයක් ආව නම් ඇති. එතකොට ඔයාලා මෙතනදී විශේෂයෙන් බලන්න ඕන කර පළල ආරන් තියෙන ප්‍රමාණය හරියටම බෙල්ල ගන්න තමයි පිටිපස පැත්තෙන් කර පළල මැනලා තියෙන්න ඕනේ. මම මිමි ගන්නකොට ඒක කියලා දෙනවා මූලික කර පළල මයින්කොට බෙල්ල තියෙන ප්‍රමාණය මයින් කියලා. මගේ වීඩියෝ එක බලන්න මම ඒකෙදි කියලා දෙනවා. ඒකේ හරියටම කර පළල ගන්න විදිය කියලා දෙනවා. ඒක බලාගෙන තමයි කර පළල ආරන් තියෙන්න ඕනේ පිටිපස පළල හදනකොට. කර පළල වැඩි වුණොත් මේ කියන ගණන් ගන්න බැරුව යනවා. ඒකයි මම එහෙම කියන්නේ. දැන් මෙතන ගන්න තියෙන්නේ තුනක් හෝ 3යි කාලක්නේ. ඒතර තුනක් හෝ 3යි කාලක් ගත්තාම මෙහෙම හැඩයක් එන්න ඕනේ, පොඩි හැඩයක්. ඉන්නේ කියලා කියන්නේ ඔයාලා කරපල් අරන් තියෙනවා වැඩි. ඒකින්ද ඒක අනිවාර්යෙන් බලන්න. කරපල් මීම හරිද කියලා. දැන් ඔන්න මම ගත්තේ 3යි කාලක් බලන්නකෝ සාමාන්‍ය හොඳ හැඩයක් ඇවිල්ලා තියෙනවා. නමුත් ලොකු මීට වඩා ලොකු හැඩයක් නම් ගන්න යන්න එපා. හැඩේ අඩු වුණාට කමක් නැහැ. දැන් ඔන්න මම මෙතන ගත්තේ තුනක් හෝ 3යි කාලක්. ඒකෙන් මම අරගත්තේ 3යි කාල. මට තුනක් මදි වගේ කියලා හිතුණා. ඒකිනම් 3යි කාලක් ගත්තා. එතකොට සාමාන්‍ය කෙනෙකුට ගන්න ගාන තමයි මේ මම කිව්වේ. ඔයාලා මෙතන ගන්න ප්‍රමාණය අනිවාර්යයෙන්ම කොච්චරක්ද කියන එක ලියලා තියාගන්න.
මෙතන මේ ගන්න ප්‍රමාණය කොච්චරක්ද කියන එක ලියලා තියාගන්න. ඒ ප්‍රමාණය වැදගත් වෙනවා කොලර එක හදනකොට. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ගත්ත ප්‍රමාණය ලියාගන්න එතන. කොලර එක හදනකොට මම කියලා දෙන්නම් ඇයි මේ ප්‍රමාණය වැදගත් වෙන්නේ කියලා. ඊළඟට මෙන්න මෙතනින් ඉස්සරහට ගන්න ඔයාලා ඉන්න පැත්තට මේ මේ විදිහට ගන්න කොලේ අයිනට මෙද්දේ අයිනට අඟල් 2යි කාලක ප්‍රමාණයක් සාමාන්‍ය කෙනෙකුට. අඟල් 2යි කාලක ප්‍රමාණයක් ගන්න සාමාන්‍ය කෙනෙකුට. මේ විදිහට අඟල් 2යි කාලක් කරගන්න. මේක ගන්න ඕනේ කෙලින් අනිවාර්යයෙන්. මෙන්න මේ විදිහට කෙලින් අරගන්න මේ ඉර කැපෙන තැනයි වැදගත් වෙන්නේ. ඒ 2යි කාල ගත්තහම මේ කැපෙන තැන මාක් එකක් දාගන්න. සාමාන්‍ය කෙනෙකුට තමයි 2යි කාල මම ගත්තේ. පොඩි ළමයෙකුට නම් අඟල් 2ක් විතර ගන්න. සාමාන්‍ය කෙනෙකුට 2යි කාලක්, ලොකු කෙනෙකුට 2.5ක් විතර වගේ ගන්න. දැන් මෙන්න මේ විදිහට මේ ගණන් ටික අරගෙන ඊළඟට මම අරගන්නවා මෙන්න මේ ඕපන් එක තියන්න ඕනේ ප්‍රමාණය. දැන් මේකේ ඕපන් එක වලට පේනද ඉනට එනකලම තියෙනවා. ඒ කියන්නේ යටට ස්කින් එක කඳින්න බලාගෙන තමයි මේක හදාගන්නේ. මේ ඕපන් එක තමන්ට කැමතින මෙන්න මේ ගන්න විතර වගේ වෙනස් කරගන්නත් පුළුවන්. දැන් මෙතන මම අරන් තියනවානේ මේ හරියටම ඉනටම අරන් තියනවා. එතකොට ඉනේ නම් පල්ලහැට මෙන්න මේ විදිහට බොත්තම් දාන්න වාසිය තියාගන්න ඕන බොත්තම් වාසිය. දැන් මම ඉනේ සිට පල්ලහැට බොත්තම් වාසිය හැටියට අටෙන් පහක් ගන්න. හැබැයි ඒක පටන් ගන්න අඟලක් පල්ලහෙන් ඉනේ සිට. ඉනේ රේඛාවේ සිට අඟලක් පහලට මේ විදිහට අරගෙන අඟලක් පහල පල්ලහැට අරගෙන එතනින් ඉස්සරහට බොත්තම් වාසිය හැටියට ගන්නවා. පොඩි ළමයෙකුට නම් අඟල් භාගයක් සාමාන්‍ය කෙනෙකුට අටෙන් පහ, ලොකු කෙනෙකුට තුන් කාලක්. දැන් මම මේ ගන්න ඊළඟට බොත්තම් වාසිය අටෙන් පහක් ගන්නවම සාමාන්‍ය කෙනෙකුට මේක හදන නිසා. එතන අටෙන් පහක් බොත්තම් දාන්න වාසිය. අපි දැන් සාමාන්‍ය ඉස්සරහින් විවරයක් දෙනකොට බොත්තම් දානවා නම් බොත්තම් වාසිය වෙන් කරන්න ඕනේ. දැන් ඔන්න මම බොත්තම් වාසිය වෙන් කරන. හැබැයි උඩේ ඉඳන්ම කරේ ඉඳන් දැන් අනිත් ඒ වගේ අපි උඩේ ඉඳන්ම බොත්තම් වාසිය රේඛාව දෙනවා. මේකේ අඳින්නේ ඉනේ සිට පහළට. ඉනේ සිටත් අඟල පල්ලහැට අරගෙන තමයි බොත්තම් වාසිය රේඛාව අඳින්නේ. මොකද එතනට එනකල් ඕපන් එක එන්නේ. බොත්තම් නැහැ. දැන් ඒක වලට වෙනස් කරගන්න පුළුවන්. ඕනනම් අවශ්‍ය ප්‍රමාණය කරගැඹුර අරගෙන එතනට ඕපන් එක තියාගන්න පුළුවන්. ඔයාලා කැමැත්ත පරිදි වෙනස් කරගත්ත හැකි. දැන් මීලකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන මැද යටින් ඉදිරිපස් පළුවේ අඟලක ප්‍රමාණය. අඟලක ප්‍රමාණය පාත් කරන සාමාන්‍ය කෙනෙකුට මේ තියෙන ගණන් වලට ඔයාලා ගන්න මේ විදිහට අඟලක ප්‍රමාණයක් අරගෙන ඊට පස්සේ වාටි රේඛාව අංශය දක්වාම හැඩයට අඳිනවා. දැන් අපි ඊළඟට බලමු මෙන්න මේ රේඛාව කොහොමද අඳින්නේ කියලා. මෙන්න මෙතන මේ විදිහට මේක දැන් ඔන්න බලන්නකෝ. මෙන්න මේ විදිහට හැඩයට අඳින්න ඕනේ. අර 2යි කාල ගත්ත තැනට මෙන්න මේ විදිහට හැඩ කරලා අඳ ගන්න. පොඩ්ඩක් එළියට හැඩ වෙන විදිහට වගේ අඳ ගන්න. ඕනනම් මේක ඇතුළට හැඩ කර ගන්නත් පුළුවන්. හැබැයි ලස්සන මේ විදිහට එළියට හැඩ කරලා අඳ ගත්තාම ඒක තමයි නියම හැඩේ කෝට් කොලර් එක. මෙන්න මේ විදිහට හැඩ කරලා අඳ ගන්න. අර 2යි කාල ගත්ත තැන ඉඳන් බොත්තම් වාසිය පටන් ගන්න තැනට එනකල්. මෙන්න මේ ගන්න ටික මම ඔයාලට මේ ඉරිය ඇඳලා පෙන්වන ටික තියනවා. මෙන්න මේ highlight කරන කොටස දැන් ඔයාලට මම පින්තූරයෙන් පෙන්වන්නම්. මෙන්න මේ පින්තූරේ බලන්නකෝ. මෙන්න මේ තියෙන ටික තමයි අපි අර එළියට අරන් තියෙන. උඩට තියෙන උඩින් තියෙන කොලර එක. මේ තියෙන කොලර එක. කොලර එක අපි වෙනම හදා ගන්නවා. ඉතින් කොලර එකෙන් පල්ලහැට තියෙන මේ කොටස තමයි අපි දැන් ওই පළුවේ එළියට ගත්තේ. මේ තියෙන්නේ. එතකොට මෙතනින් ඉස්සරහට මෙන්න මෙතන ඉඳන් ඉස්සරහට යන්නේ කොලර එක. ඉතින් එහාට කොලර එක අපි අල්ලන්න ඕනේ. කොලර එකක් අපි ඒකට වෙනම හදා ගන්න ඕනේ. මේ කොලර එක හදන ඉතින් මම පස්සේ කියලා දෙන්නම්. දැන් ඊළඟට මේකට මැහුම් වාසිය අපි තියලා කපනවා. දැන් ඔන්න අඟල් භාගයක් වටේට මැහුම් වාසිය තියන්න. යට වාටියට අඟලක ප්‍රමාණයක් මැහුම් වාසිය තියන්න. අංශයට භාගයයි යටින් අඟල තිබ්බ වාටි රේඛාව දිගේ කපලා ඒ වාටි අට නවල තමයි අංශය පැත්තෙන් උඩට කපන්න ඕනේ. මේ පැත්තට භාගයක් මෙහොම අස තියන්න.
හරි දැන් ඔන්න ඉස්සරහ පළුව අපි කපලා ගත්තා දැන් මේ ගානට දෙකක් කපා ගන්න ඕනේ ඊළඟට අපි මේ ඉස්සරහ පළුව දෙකටම පේෂින් දෙකකුත් කපා ගන්න ඕනේ පේෂින් එකේ පළල හැටියට ගන්න ඕනේ අඟල් 2යි 3 කාලක ප්‍රමාණයක් මෙන්න මේ විදිහට උරේසේ රේඛාව මත මම පේෂින් එකේ පළල ගන්නවා මෙන්න මේ තියෙන ගණන් කොට වල ගන්න ගන්නකොට සාමාන්‍ය කිනුණු 2යි 3 කාලක් ඇති මෙතන ඉන රේඛාව මත 2යි 3 කාල මාක් කරන බොත්තම් වාසිය ප්‍රමාණය අතහැරලා ගන්න ඕනේ මෙතන බලන්න ඊළඟට යටින් වාටි රේඛාව මත 2යි 3 කාල මම අර ගන්නවා හැබැයි බොත්තම් වාසිය ප්‍රමාණය අතහැරලායි ගන්න ඕනේ ඒ කියන්නේ අපි යටින් පහක් ගත්තනේ බොත්තම් වාසිය ඒක අතහැරලා තමයි 2යි 3 කාල ගන්නෙ ඉනේ සිර වාටි දක්වා මෙන්න මේ විදිහට කෙලින් ඉරක් ඇඳ ගන්න රූල තියලා මේ ඉරෙන් මෙහාට දින ටික තමයි පේෂින් එක හැටියට ගණන් ගන්නේ දැන් ඔන්න ඉනේ ඉඳන් උඩට සාමාන්‍ය හැඩයක් එන පරිදි ඇඳ ගන්නවා පේෂින් එක මේ ඉරෙන් මෙහාට තියෙන ටික පේෂින් එකේ පළල මේ තියෙන මේ ඉරෙන් මෙහාට තියෙන ටික පේෂින් එකේ පළල හැටියට අපි අරගන්නේ. ඒතර දැන් වෙනම රෙදි කැලක් මේ ඉරෙන් මෙහාට තියෙන ප්‍රමාණයට කපා ගන්න ඕනේ. ඒක වෙන පාටකින් කපා ගන්න. රෙදි පාටින්ම කපා ගන්නද මම අරන් තියෙන කළු පාටර රෙදි කැලක්. මොකද දැන් මම ගත්ත රෙදි කැලේ කළු පාට තියෙන නිසා කළු පාට රෙදි කැලක් මම වෙනම අරගෙන මේ රෙදි කෑල්ලෙන් මම කපා ගන්නවා කොලරකට අවශ්‍ය ප්‍රමාණය සහ පේෂින් එකට අවශ්‍ය ප්‍රමාණය මේ පේෂින් එකට අවශ්‍ය ප්‍රමාණයට රෙදි කෑල්ලෙන් වෙනම කොටසක් කපා ගන්නවා මේ කළු පාට රෙදි කෑල්ලෙන් කොලරකටත් ඒක රෙදි කෑල්ලෙම තමයි කපා ගන්නෙ දැන් මම පේෂින් එක කපන ඉදි වලට පෙන්නනවා මේකත් කොලයකම ඇඳලා පෙන්නනවා මම මේ නිතරම කොලවල ඇඳලා පෙන්නන්නේ මොකද රෙද්දේ රේඛා ඇඳට පැහැදිලිව ඔයාලට පෙන්නන්න අමාරුයි ඒකෙන්ද මම කොලවල ඇඳලා පස්සේ ඔයාලට රෙද්දේ කපාගෙන මහනෙදි කියලා දෙනවා මින් මෙතන මේ පළුව තියාගන්නකොට ඇදලා තියාගන්න එපා කෙලින් තියාගන්න පළුව තියාගන්නකොට මේ මෙතන තියෙන මෙවන්නකො මේ විදිහට කෙලින් තියාගන්න පළුව තියාගන්නකොට ඒ කියන්නේ පේෂින් එක කපා ගන්න රෙදි කෑල්ල මත තියාගන්නකොට ඉදිරිපස් පළුව කෙලින් තියාගන්න ඕනේ ඇදලා තියාගන්න නැතුව දැන් ඔයාලා කපා ගන්නකොට මෙන්න මෙතනින් නවත්තන්න මේ ඉර කෙලින් නවත්තන්න හරහට කපන එක පේෂින් එකේ පළල 2යි 3 කාලෙනේ අපි අරන් තියෙන්නේ හරහට කපන එක ඉතින් නවත්තන්න දැන් මේ පැත්තේ මේ ගානට පළුවේ ගානට කපා ගන්න කරේ ගානට කපා ගන්න ඊට පස්සේ උරේසේ ගානටත් කපන්න මේ 2යි 3 කාල ලකුණු කරපු තැනින් නතර කරන්න ඕනේ මේ විදිහට මේ ගාන නතර කරන්න ඉතින් එහාට කපන්න යන්න එපා පළුවේ ගානට ඊගස කාබන් කොලයක් යටින් දාලා පේෂින් එකේ රේඛාව 2යි 3 කාල ලකුණු කරලා නැදපු රේඛාව තියෙනවනේ ඒක යට රෙදි කැලලට අපි පිටපත් කර ගන්නවා අපිට ඕනේ පේෂින් එකේ ප්‍රමාණයට විතරයි රෙදි කැල්ල. ඒකින්ද ඒ ගානට විතරයි කපන්න ඕනේ. දැන් ඒ ඇඳගත්තු ඉර තියෙනවනේ මේ තියෙන ඒ ඇඳගත්තු ඉර පිටපත් කරගත්තු ඒ ඉර දිගේම කපන්න මෙහුම් වාසි තියන්න ඕනේ. මොකද මේ අයින අපි ඕලොක් කරලා ගන්නෙ. ඒකින්ද මෙහුම් වාසි තියන්න ඕනේ. දැන් මේ ගානට රෙදි කැල්ල දෙකක් කපා ගන්න ඕනේ. කපාගත්තු පේෂින් එක ඉස්සරහ බලුව මත තිබ්බහම මේ විදිහට ගානට කැපිලා තියෙන්න ඕනේ. දැන් ඔන්න හරි පේෂින් එක හරි කපලා දැන් මම මේක රෙදි කෑල්ල අරගෙන මේ විදිහට රෙදි දික්කත පැත්තට ඒ කියන්නේ අපි ගත්ත වෙන රෙදි කෑල්ලක් නේ ගත්තේ ඒ රෙදි කෑල්ලේ දික්කත පැත්තට පේෂින් එක තියලා මේ විදිහට කපා ගන්න පේෂින් එක ගන්න රෙදි කෑල්ල මෙහෙම කපා ගන්න ඒ කියන්නේ දැන් මම කොලේ කැඳලා තමයි මේ රෙද්ද මත පේෂින් එක තියලා තියෙන්නේ ඔයාලා එකපාරම රෙදි කෑල්ල මත පළුව තියලා පේෂින් එකට අවශ්‍ය ප්‍රමාණය මාක් කරලා එකපාරම රෙද්ද කපා ගන්න දැන් ඔන්න මම මේකෙන් දෙකක් කපා ගන්නවා ජෝඩුවක් කපා ගන්නවා හැබැයි හොඳ පිට හෝ කන පිට කැපෙන්න ඕනේ එකම පැත්තට කපා ගන්න එපා දැන් ඔන්න අත කපා ගන්න ඕනේ ඊළඟට අත හදා ගන්නකොට මම ෂෝල් කලර් එක සහිත බ්ලවුස් එකේ මේ වීඩියෝ එකේ දාලා තියෙනවා අත හදන විදිය. ඔයාලා අත හදන්න දන්නේ නැත්නම් ඒක බලාගෙන අත හදා ගන්න. ෂෝල් කලර් සහිත බ්ලවුස් එකේ සාමාන්‍ය අත හදන වීඩියෝ එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලාගෙන අත හදාගන්න දැන් නැත්නම් අනිවාර්යයෙන් මේක බලාගෙන නිවැරදිව අත හදාගන්න. දැන් මම අත හදන විදිය කියලා දෙන්නේ මේ විදිහට දැන් ඔන්න ජෝඩුවක් කපා ගන්නවා. රෙද්ද කපා ගන්නකොට දෙපැත්තට අත් දෙකක් කපා ගන්න බෑ. හොඳ පිට හෝ කන පිට දීලා රෙදි කැරි දෙකක් කපා ගන්නවා. අත් දෙකක් කපා ගන්න ඕනේ. දැන් ඔන්න බ්ලවුස් එකේ අත් දෙක හරි ඊළඟට ඉස්සරහ පළු දෙකත් කපා ගත්තා. ඊළඟට පිටිපස් පළුවත් අපි කැපුවා. පේෂිනුත් කපලා ඉවරයි ඊළඟට දැන් ඉතුරුලා තියෙන්නේ කොලර එක හදන විදිය. හොඳයි අපි දැන් බලමු කොහොමද කොලර එක හදාගන්නේ කියලා. මේ කොලර එක මම එකපාරම රෙද්ද කපන්නේ බෝඩ් එක හදාගන්න විදිය ඔයාලට කියලා දෙනවා. බෝඩ් එක හදාගෙන පස්සේ අපි රෙදි කෑල්ල කපා ගන්නවා.
ඔයාලා මේක මේ විදිහටම බෝඩ් එක හදලා තියාගන්න මොකද නිතරම එතකොට කොලර් හදා හදා ඉන්න ඕනේ මේ හදා ගන්න බෝඩ් එක තව කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් ඒක නිසා තවත් කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් ඉදිරිය මේ කොලර් එක බෝඩ් එක කපා ගන්න දැන් කොලර් එකේ උස ඉස්සලාම අපි බලමු කොච්චරද ගන්න මේ තියෙන්නේ කොලර් එකේ උස මෙතන පොටවල් දෙක නැවිලා තියෙන්නේ එතකොට මෙතන කොලර් එකේ උස අඟල් එකමාරක් තියෙන්නේ ඔක දිග හැරියම අඟල් තුනක් ඒ කියන්නේ කොලර් එකේ උස හැටින අඟල් තුනක් තියෙන්න ඕනේ දෙකට නැවුවම අඟල් එකමාරක් එතන එන්නේ එතන අඟල් තුනක් අපි සාමාන්‍ය කෙනෙකුට ගන්න කොලර් උස මේ විදිහට අඟල් තුනක් බෝඩ් එකේ යටින් ඉරක් ඉස්සලාම ඇදගෙන ඒ ඇඳපු ඉරේ ඉඳ අඟල් තුනක් උඩට ගන්න මේ විදිහට අඟල් තුනක් අරගෙන නැවත ඉරක් ඇඳ ගන්නවා සමාන්තර රේඛා දෙකක් වෙන විදිහට ඒ කියන්නේ කොලර් එකේ උස අඟල් තුනක් උඩට අරගෙන මේ විදිහට ඔන්න රේඛා දෙකක් මම දැන් ඇඳගත්තා ඊට පස්සේ මෙන්න මේ යට රේඛාවෙන් නම් පහලට අඟල් කාලක් අඟල් කාලක ප්‍රමාණයක් හැමෝටම පොදුයි අඟල් කාලක ප්‍රමාණයක් පහලට අරගෙන නැවත ඉරක් ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට අඟල් කාලක් පල්ලෙහින් නැවත ඉරක් ඇඳ ගන්නවා ඒ අඟල් කාල හැමෝටම පොදුයි ඊට පස්සේ මේ රේඛා දෙක සම්බන්ධ වෙන පරිදි මෙන්න මේ විදිහට රේඛාවක් මම ඇඳ ගන්නවා අංශක 90 කෙලින් ඉරක් ඇඳ ගන්න ඊට පස්සේ ඒ රේඛාව ඇඳලා පස්සේ මෙන්න මෙතන අඟල් භාගයක් මම උඩට අරගෙන මෙතනින් අඟල් භාගයක් ගන්න උඩට මේ ඉරේ ඉඳ අඟල් භාගයක් උඩින් මෙන්න මේ විදිහට අඟල් භාගයක් උඩට අරගෙන දැන් දෙකකින් විතර අරගන්න අඟල් භාගය මාක් කරලා පොඩි ඉරක් ඇඳ ගන්නවා හරහට මෙන්න මේ විදිහට ඉරක් ඇඳ ගන්න ඊට පස්සේ ඔය ඉර මත අගයක් අපි ගන්නවා මෙතනට මෙන්න මේ තියෙන ගණන් ගන්න සාමාන්‍ය කෙනෙකුට තුන් කාලක් ගන්න අඟල් තුන් කාලක් ගන්නවා සාමාන්‍ය කෙනෙකුට මෙතන අඟල් තුන් කාලක් අරගෙන මේ තියෙන ඒ අඟල් තුන් කාල ගත්ත තැන මේ තියෙන ගණන් වල තමයි ඔයාලා ගන්න ඕනේ අඟල් තුන් කාලයි මම සාමාන්‍ය කෙනෙක් හින්දා මම මෙතන ගන්නේ තුන් කාලයි ඒතරේ අඟල් තුන් කාල ගත්ත තැනේ ඉඳන් කොල පොයින්ට් අගය කොල පොයින්ට් මෙන්න මේ අගය සාමාන්‍ය කෙනෙකුට නම් අඟල් දෙකයි කාලක් අඟල් දෙකක් හෝ දෙකයි කාලක් වගේ ප්‍රමාණයක් අපි තියන්න ඕනේ උතන කොල පොයින්ට් අඟල් දෙකයි කාලක ප්‍රමාණයක් මම මෙතන අරගත්ත සාමාන්‍ය කෙනෙක් නිසා මෙන්න මේ විදිහට අඟල් දෙකයි කාල අරගෙන ඉරකින් යා කරගන්නවා ඊට පස්සේ අපි හදාගත්තු ඉදිරිපස පළුව අරගෙන මම ඔයාලට කිව්වේ මෙන්න මෙතන ගත්ත ප්‍රමාණය ලියාගන්න කියලා ආන්නේ ගත්ත ප්‍රමාණය දැන් කොලරකේ මෙන්න මෙතන අනිවාර්යයෙන් මම ගත්තේ 3යි කාලක් මෙතන ඉඳන් මෙතනට මේ දින 3යි කාලක් මම අරගත්තේ ඒක මම ඔයාලට ලියාගන්න කිව්වා ගත්ත ප්‍රමාණය ඒ ගත්ත ප්‍රමාණය මේ ටික ඒක දැන් කොලරකට ගන්න ඕනේ කොලරකේ ගන්න ඕනේ මෙන්න මෙතන ඉඳන් ඔන්න බලන්න ගන්න තැන මෙන්න මෙතන ඉඳන් අර අඟල් කාල රේඛාවට ගන්න ඕනේ 3යි කාල හරිද අර අඟල් කාල පල්ලෙට පාත් කරපු තැනට ඔන්න මාක් කරන 3යි කාල ඊට පස්සේ රූල තියලා මේ විදිහට ඉරකින් යා කරගන්නවා ඒක මේ දේවල් හරියටම කරගන්න තේරුම් නැත්නම් නැවත නැවත වීඩියෝ එක බලන්න එතකොට ඔයාලා තේරුම් අරගෙනම මේ වැඩේ හරියට කරගන්න කොලර් එක හරියට නිර්මාණය කරගත්තේ නැත්නම් මහගෙන යනකොට එක්ක මදි වෙයි නැත්නම් වැඩි වෙයි ඊට පස්සේ මෙන්න මේ ටික කරට අල්ලන පැත්ත පොඩ්ඩක් යටින් හැඩ කරගන්න පොඩි හැඩයකට අඟල් කාලක පොඩි හැඩයක් වෙන විදිහට මෙහෙම යටින් ඇඳ ගන්නවා හැඩ කරලා උඩිනුත් මේ විදිහට හැඩ කරගන්න කොලර් එකේ උඩ මේ මෙන්න මේ විදිහට පොඩි හැඩයක් වෙන විදිහට උඩිනුත් හැඩ කරගන්න දැන් කොලර් එකේ යට ඒ කියන්නේ කොලර් එකේ කරට අල්ලන පැත්තේ මෙන්න මේ මෙතන මේ ටික මෙහාට ගන්න ප්‍රමාණය කොලර් එකේ දුර කොච්චරද ගන්න කියන එක අපි දැන් බලන්න ඕනේ දැන් මේ කොලර් එක හදන්නේ භාගයක් නේ ඒ කියන්නේ එක ඉදිරිපස් පළුව කරේ තියෙන දුරයි එක පිටිපස් පළුව කරේ තියෙන දුරයි ඉදිරිපස් පළුවේ තියන්නේ මේ ටික ඉදිරිපස් කරටයි තියෙන්නේ එතකොට මේ පිටිපස් කරේ තියෙන දුරයි දැන් ඉදිරිපස් කරේ මෙන්න මේ ටික මේනකටත් අරන් ඉවරයි නේ කොලර් එකට මේ තියෙන මේ ටික ගත්තනේ අපි මෙතෙන්ට හරිද ඔන්න දැන් මේ ටික කොලර් එක මේ මෙතෙන්ට ගත්තා එහෙනම් ඉදිරිපස් කරේ මයින් දෙන්නේ මේ ටික ආන්න මේ ටික දැන් මැනගන්න ඕනේ මේ දැන් ටේප් එක හරි රූල් හරි භාවිතා කළා මම මේ ටික විතරක් ඉදිරිපස් කරේ දුර හැදින්න මයින්නවා
මේ මැනලා ඉන්න ප්‍රමාණය මෙතන හරියට මැන ගන්න කොච්චරක් දෙන්නේ කියලා බලන්න. ඒ මැන ගන්න ප්‍රමාණය මෙන්න මෙතන ඉඳන් අර හැඩයට ඇඳගත්තු ඉර දිගේ මැල්ල බලන්න කොතනද දෙන්නේ කියලා. හරිද? දැන් මට ආ ප්‍රමාණය මම ගන්න. ඔයාලට හරියට මේ දුර මැනගෙන මේ ප්‍රමාණය එතන අර ගන්නවා. හරිද? දැන් ඔන්න මේ ටික තමයි මැන ගත්තේ මේ. ඔන්න මැන ගත්තු ටික තමයි මේ අර ගත්තේ. ඊළඟට මම පිටිපස් පළුව අර ගන්නවා. පිටිපස් පළුව අරගෙන පිටිපස කරේ තියෙන දුර මැන ගන්නවා. ටේප් එක හරි රූල හරි භාවිතා කරලා නිවැරදිව මැන ගන්න. හරියට මැන ගන්න දුර වෙනස් නොකර හරියට මැන ගන්න. නැත්නම් අර මම කියපු ප්‍රශ්න එනවා. මහකර යනකොට එක්කම දිනන නැත්නම් වැඩි වෙනවා. මේ තියෙන දුර හරියට මැන ගන්න මෙහෙම. ඒ මැන ගන්න ප්‍රමාණය කොච්චරක්ද එන්නේ? ඒක දැන් කොලරකේ යටි මාක් කරගන්න ඕනේ. ඔයාලා ටේප් එකකින් මැන ගන්න අමාරු නේ. මේ දි රූලින් හරියට මැන ගන්න පුළුවන්. මම මේ නැවත ඔයාලට කියන්නේ මැන ගන්නකොට හරියටම දුර මැන ගන්න. ඔන්න දැන් මෙතන ඉඳන් පිටිපස් කරේ දුර මැන ගන්නවා ඉස්සරහට. ඔන්න පිටිපස් කර සඳහා ප්‍රමාණය මෙතනින් ඉස්සරහට මාක් කරා. එතන ඉඳන් අංශ 90 රේඛාවක් අඳින උඩර මම. මේ දි රූල කෙලවර ඉරට තියලා අංශ 90 රේඛාවක් උඩර අඳිනවා. මෙන්න මෙහෙම අඳ ගන්න. හරි, දැන් අපි කොලරකේ භාගයක ප්‍රමාණයක් තමයි නිර්මාණය කරේ. භාගයක දුර කියලා කියන්නේ මේ තියෙන ඉදිරිපස කරේ තියෙන දුර. ඒ කියන්නේ ඉස්සරහා පළුවේ අපි මෙන්න මේ ටිකනේ මැනගත්තේ. මෙන්න මේ ටික මැනගත්තේ ඉස්සරහා පළුවේ. එතකොට මේ ටික කොලරකේ මුලින්ම අරගත්ත මේ තියෙන මේ ටික මෙතන මැනගත් ටික තමයි මේ ටික ගත්තේ. හරිද? පිටිපස කරේ තියෙන දුර මැනගෙන මේ තියෙන පිටිපස කරේ තියෙන දුර ඒ ටික ගත්තා මෙතන ඉඳන් ඉස්සරහට. ඔන්න දැන් කොලරකේ දුර ගන්න විදිය. හරිද? දැන් මේක භාගයක්. මේ කොලරකේ නිර්මාණය කරේ භාගයක දුර අරගෙන. රෙද්ද කපා ගන්නකොට රෙද්ද දෙකට නවල කපා ගන්න. මේ බෝඩ් එක කපා ගන්න මෙහොන් වාසේ තියන්නේ නැතුව. මේ ඇඳපු ඉර දිගේම කපා ගන්න මෙහොන් වාසේ තියන්නේ නැතුව. මේ බෝඩ් එක භාවිතා කරලා රෙද්ද කපා ගන්නකොට අපි මෙහොන් වාසේ තියලා කපා ගන්නවා. ඔන්න දැන් මේ මං කපන විදියට ඔයාලත් කපා ගන්න බෝඩ් එකට මෙහොන් වාසේ තියන්න ඕනේ. ෆිනිෂින් බෝඩ් එක. දැන් ඔයාලා මේ පොඩි ළමයෙකුට ලොකු එක්කෙනෙකුට මේ විදිහට සයිස් 3කින් විතර හදලා තියාගන්න මං අර දුන්නු ගණන් වලට. එතකොට ලේසි. මේ වගේ කොලර් නිතරම හදා හදා ඉන්න ඕනේ. බෝඩ් එක හදලා තියාගත්තාම තව කෙනෙකුට ඒ බෝඩ් එක භාවිතා කරන්න පුළුවන්. ඒ කෙනාගේ වෙනස් වෙන ඉදුර මම මේ කපන බෝඩ් එක බලනකො මං ගත්ත දුරටම කපන්නේ වැඩිපුර තියලා කපා ගන්නෙ. මොකද වැඩි දුරක් ආවත් එතකොට ගන්න පුළුවන්. මට ආපු ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. නමුත් තමයි වැඩිපුර ඉස්සරහට තියලා තියෙනවා. ඒ කියන්නේ තව කෙනෙකුට මේක භාවිතා කරන්න පුළුවන්. එතකොට දැන් කොලර එක රෙද්ද කපා ගන්න ඉදී බලමු අපි. මේ සඳහා මං කියවන අර කළු පාට රෙදි කෑල්ලනේ ගත්තේ. ඒ රෙදි කෑල්ලේ දික්කත පැත්තට රෙද්ද නමා ගන්න. මොකද කොලර එකත් කපා ගන්න රෙද්දේ දික්කත පැත්තට මේ බලවාටේ තියෙන පැත්ත මේ තියෙන දික්කත පැත්ත. ඔන්න මං දික්කත පැත්තෙන් දෙකට නමා ගත්තා. දික්කත පැත්තෙන් දෙකට නමාගෙන ඒ නමාගත්තු නැම්මට අපිට අවශ්‍ය දුර එන රේඛාව බෝඩ් එකේ මම දැන් මේ ඇඳලා තියෙන රේඛාවනේ මට ගන්න ඕනේ දුර. මම ඒ රේඛාව රෙද්දේ නැම්මට තියා ගන්නවා මෙහෙම. ගාන්නම තියා ගන්නකොට මේ විදිහට ගාන්න තියාගෙන يعني මේ ඉර හරියටම නැම්මට තියා ගන්න. මෙහෙම තියාගෙන ඊට පස්සේ මෙහොන් වාසි භාගයක් වටේට තියලා තමයි කපා ගන්න ඕනේ. මෙහොන් වාසි භාගයක්. දැන් ඔන්න මේ විදියට සමාන කොටස් දෙකක් කපා ගන්න ඕනේ. ජෝඩුවක් කපා ගන්න ඕනේ. හොඳ පිට හෝ කන පිට දියලා ජෝඩුවක් කපා ගන්නකොට කපා ගන්න ඕනේ. දැන් මේකත් කැපුවට පස්සේ කොටස් ටික ඔක්කොම සම්පූර්ණ ඊට පස්සේ අපිට තියෙන්නේ බ්ලවුස් එක මහාන විදිය ඉගෙන ගන්න. බ්ලවුස් එක මහාන විදිය ඉගෙන ගන්නයි තියෙන්නේ ඊළඟට. අපි කොහොමද බලමු බ්ලවුස් එක මහාන්නේ කියලා. ඊට කලින් ඔයාලට පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තවම මගේ channel එක subscribe කරලා නැත්නම් මේ video එකට පහලින් ඇති රතු පාට කොටුව click කරන්න. ඒ ළඟම ඇති bell icon එකත් click කරලා all දාලා තියාගන්න. එවිට මම දාන අලුත් video ඒ සැනින්ම ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕනේ කපාගත්තු කොලර එකට සහ patient වලට paper strip අලව ගන්න ඕනේ. හයිය නැති එක අලව ගන්න ඕනේ. පේපර් ස්ට්‍රිප් තුනි එක ගන්න, ගම් එක තියෙන එක බල්ලා ගන්න, හොඳ ස්ට්‍රිප් එක ගන්න. රෙද්ද කන පිට පැත්තට තියලා තමයි ස්ට්‍රිප් අලව ගන්න. අයන් එක හොඳට රත් කරලා අයන් එක මේ විදිහට තියලා අලව ගන්න ඕනේ.
මේ විදිහට අයින් කරලා ස්ට්‍රිප් එක අලවා ගත්තට පස්සේ අපි ඊළඟට බලමු දැන් මේ තියෙන ස්ට්‍රිප් එක අලවා ගත්ත රිදි කෑල්ල ඒ රිදි කෑල්ල මත කොළ බෝඩ් එක තියලා වටේ ඇඳ ගන්න ලයින් එක හපවු. ඒතර මහද්දින් වලට ඒ ගානට මහන්න පුළුවන්. හොඳයි දැන් අපි බලමු කොහොමද මහන්නේ කියලා. මේ කොලර එක මහනකොට කරට අල්ලන පැත්ත ඉතුරු කරලා කොලරේක උඩ පැත්ත තමයි අපි මහන්නේ. දැන් මේ මහන්න තියාගන්න විදිය බලන්නකෝ. මෙන්න මේ විදිහට මම තියාගන්නවා. මෙන්න මෙතනින් පටන් අරගෙන දැන් ඔන්න කොලරේක දෙපැත්තයි උඩේ මහන්න යන්නේ. මෙන්න මේ විදිහට මහගෙන ඉන්න පොයින්ට් එකට මහන්න එතු එක නූලක් මෙහෙන් ඉදිකට නවත්තන්න. ඉතල නූල් පොටක් අරගෙන ඉදිකටට හේතු කරන්න මෙන්න මේ විදිහට. ඊපස් ඊළඟ නූල ගහන්න ඉදිකට මැදි කරන්න මෙන්න මේ විදිහට ඒ නූලෙන්. ඊට පස්සේ නූල අරගෙන මේ රෙදි කැලි දෙක අතර මැද්දට මෙහෙම ඇතුළට දාගන්න. එතකොට මේක අනිත් පැත්ත හරවලා එවලා නූලෙන් ඇද්දාම පොයින්ට් එක හොඳට ගන්න පුළුවන්. කොලර එකක් මහනකොට ඒක පුරු දෙන්න නූලක් තියන්න පොයින්ට් එකට. එතන අනිත් පැත්ත හරවලා පොයින්ට් එක ලස්සනට නූලෙන් ඇදලා ගන්න පුළුවන්. ගොඩක් අය කරන්නේ අනිත් පැත්ත හරවලා පැන්සලකින් හරි පෑනකින් හරි නැත්තම් කතුරෙන් හරි දමලා අයිනවා. එතකොට පොයින්ට් එක ඩැමේජ් කරගන්න. දැන් බලන්න කොන්න මම නැවතත් කියනවා. මෙන්න මේ විදිහට නූල තියලා ඉදිකට මැදි කරලා නූල් පොට මෙහෙම කොලර එකේ ඇතුළට දාලා තමයි පොයින්ට් එක ළඟින් මහගන්න ඕනේ. හරි මෙන්න මේ විදිහට මහලා ඊට පස්සේ අපි කොලර එක වටේ පොඩ්ඩක් කපනවා මේ හොන් ආසය. කපලා ඉවරලා පොයින්ට් එක ළඟනුත් පොඩ්ඩක් වැඩිපුර කපලා අනිත් පැත්ත හරවලා නූලෙන් ඇදලා මහගන්න. දැන් මේ බලන්න මහලා තියෙන ටික ඔන්න කොලර එකේ දෙපැත්තයි උඩයි මහලා තියෙන්නේ. කරට අල්ලන පැත්ත මහන්නේ. මෙන්න මේ විදිහට කපා ගන්න මේ හොන් ආසය. පොයින්ට් එක ළඟින් ටික වැඩිපුර කපන්න මේ විදිහට. මේ විදිහට කට් මාක් දාන්න පොඩ්ඩක් හැඩයට දාලා දැන් මේක අපි අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා මේ විදිහට නූලෙන් අදින්න. එතකොට පොයින්ට් එක හොඳට අපිට ගන්න පුළුවන්. මේ බලන්නකෝ. මේ විදිහට නූල ඇදලා පොයින්ට් එක හොඳට හදා ගන්න පුළුවන් අපිට. කොලර එක අනිත් පැත්ත හරවලා අයින් කරගත්තත් කමක් නැහැ. පොටවල් දෙක ගන්නට හිටින විදිහට හොඳට හදා ගන්න. ඊට පස්සේ පේෂින් අරගෙන පේෂින් වල මං කියවන වලට මහුන් හස තියන්න නැතු කපන්න කියලා පේෂින් එක කපනකොට අර ඇඳගත්තු දෙකයි තුන් කාලේ ඇඳගත්තු රේඛාව දිගේම කපන්න කියලා ආන් මේ පැත්ත ඕලොක් කරගන්නවා. පේපර් ස්ට්‍රිප් අලවුවට පස්සේ තමයි ඕලොක් කරගන්න ඕනේ. පේපර් ස්ට්‍රිප් අලවලා තමයි පේෂින් දෙක මේ තියෙන පේපර් ස්ට්‍රිප් අලවලා. පේපර් ස්ට්‍රිප් අලවලා තියෙන්නේ. දැන් පේපර් ස්ට්‍රිප් අලවලා ඊට පස්සේ තමයි ඕලොක් කරගන්නේ. මේ විදිහට පේෂින් දෙකම දෙපැත්ත ඕලොක් කරගන්න. පේෂින් එකේ උඩත් ඕලොක් කරගන්න. දැන් ඊට පස්සේ අපි බලමු කොහොමද මේ පේෂින් එක දැන් කරට දාලා මහගන්නේ කියලා. ඒ කියන්නේ ඉස්සරහ පළු දෙකට තමයි පේෂින් දෙක තියන්න ඕනේ අපි. දැන් ඉස්සරහ පළු දෙකට තියලා කොහොමද මේක මහන්නේ කියන එක බලමු. මෙන්න මේ ඉස්සරහ පළුව මත දැන් පේෂින් එක මම මේ විදිහට මෙහෙම තියාගන්නවා. හොඳ පිට තියලා ඔයාලා හදාගත්තු બ્લોක් එක, ඒ කියන්නේ ඉස්සරහ පළුව ගන්න අතර ඉස්සරහ පළුව අරගෙන ඒකට උඩින් ඉස්සරහ පළුව මෙන්න මේ විදිහට තියලා මම මේ කියන තැන මාක් කරගන්න. මෙන්න මේ විදිහට මෙහෙම තියලා පළුව ගන්න හරි ගස්සලා හරි ගන්නට තියාගන්න තියලා මෙන්න මෙතන මාක් කරගන්න ඕනේ. ඔතනට එනකල්ල විතරයි පේෂින් එක අල්ලන්නේ අපි. මෙන්න මෙතන මාක් කරගන්න. එතනට එනකල්ල විතරයි පේෂින් එක අල්ලන්න ඕනේ. අල්ලනකොට එතන හරියට මාක් කරගන්න. ඒ වගේ මෙන්න මෙතනත් මාක් කරගන්න. දැන් අපි පේෂින් එක මහනකොට මෙන්න මෙතනින් පටන් ගන්න. මේ ඉරදිගේ මෙහෙම පල්ලහැට මේ 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 තියෙන ඉරදිගේ ඔහොම මහගෙන ඉන්න ඕනේ. මේ තියෙන්නේ පල්ලහැට මහගෙන ඉන්න පේෂින් එක ඉස්සරහ පළුවට තියලා. දැන් මෙතනත් පොඩි මාක් එකක් දාගන්න. උතනත් පොයින්ට් එක හැටියට, ඒ කියන්නේ පොයින්ට් එක හරියට ගන්න පුළුවන්. උතනටත් නූලක් තියලා මෙහුවොත්. ඒ කියන්නේ එතනත් හරියට මාක් කරගන්න. එතන මාක් එකක් දාගෙන අපි හරියට මහගද්දි මහනකොට මේ මහද්දින් ඔයාලා හරි කල්පනායි මහන්න ඕනේ. මම වාසි භාගයක් තිබ්බනම් භාගයේ රේඛාව දෙකේ ඇඳලා තියෙන රේඛාවල හැඩ වෙනස් වෙන්නේ නැති වෙන්න තමයි මහන්න ඕනේ. මේ විදිහට දැන් මහගෙන යන්න හොඳ පිට පිටියලා පේෂින් එක. දැන් අන්න අර මුල්ලට මම අර මාක් කරගන්න කියපු තැනට ඔන්න නූලක් තියෙනවා මම. මේ මුල්ලට ඔන්න නූලක් තියෙනවා මම. ඉදිකටට හේතු කරලා නූල ඊට පස්සේ අර නූල මේ විදිහට ගහලා ඔන්න ඉදිකට මැදි කරනවා. ඊට පස්සේ නූල් පොට ඇතුලෙන් දාලා
මේ විදිහට ඉදි ගෑල උඩර උස්සලා නූල් පොට දා ගන්නවා එතුලට මෙන්න මේ විදිහට මෙහෙම ආ ඊට පස්සේ අර මාක් කරගන්න කියපු තැන්ඩන ගාලා මහලා නවත්තන්න ඕන ටැග් කරලා ඉවරලා මේ තේන්නේ මාක් කරගත්ත තැන්ඩ මෙව්වා අපි ඊට පස්සේ මේ විදිහටම අනිත් ඉදිරිපස පළුව සහ පේෂන් එක අරගෙන ඒකත් අපි මේ විදිහටම මාක් කරලා ඊට පස්සේ මහ ගන්නවා මේ විදිහට මෙහුවට පස්සේ මෙහුන් වාසියෙන් කොටසක් අපි කපලා අයින් කරලා ලඟල් භාගයක් නේ මෙහුන් වාස් තියලා තියෙන එකෙන් පොඩ්ඩක් කපලා අයින් කරලා අනිත් පැත්ත හරවනවා අපි. දැන් මේක අනිත් පැත්ත හරව ගන්න එක අපිට පුළුවන් මේ කොලර එක මහල ඉවරලම කරන්න මම ඔයාලට පෙන්නන්න අනිත් පැත්ත හරවලා මේ විදිහට කැමති නම් අවුට්ලයින් එක ගන්නත් පුළුවන්. හැබැයි අවුට්ලයින් නොගහ ඉන්නවන වඩා හොඳයි. අයින් කරලා අපිට හදා ගන්න පුළුවන්. දැන් මේ විදිහට ඉදිරිපස් පළුව දෙකට පේෂින් ඇල්ලුවට පස්සේ අපි කරන්නේ ඉදිරිපස් පළුව දෙක අරගෙන පිටිපස් පළුවට තියලා උරේ ස්මූත් කරගන්නවා මේ විදිහට හොඳ පිට තියලා ඉදිරිපස් පළුව දෙක දෙපැත්තෙන් තියලා උරේ ස්වලින් මූට් කරගන්න අගල් භාගයට උරේ ස්වලින් මූට් කරලා උරේස් ඕලොක් කරගන්න පස්සේ ඔයාලට ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් වඩා හොඳයි මේ වගේ ඒවා ඕලොක් කරගන්න මේ විදියට නැත්නම් අර රෙදි හොදද්දින් එහෙම නූල් ගැලවිලා යනවා රෙදිවල පුළුවන් නම් සාමාන්‍ය පොඩි ඕලොක් එකක් හරි ඒ කියන්නේ අර බේබි ඕලොක් කියලා කියන්නේ නූල් තුනේ ඒ වගේ එකක් හරි කමන්නේ අරගෙන තියාගන්න දැන් කොලර එක අපි බලමු කොහමද අල්ලන්නේ කියලා अभी दें कलर का हदाग निवारण है कलर का महाना ने तीन कलर का महाना ने पैता थेरे वो दें मिन्ने में स्टिप पे का तीन कलर के स्टिप पे का तीन पैता उड़ने हिटी ने महमती आ गया ना मिन्ने में ये दिया था हमें तीन ये दिया बाला ना अरे महाना पेशी ने का महाना नवात्ता पुत्र ने हेतु कराना कलर के गने नहीं ला අර මහල නවත්තපු තැන කියන්නේ පේෂන් එක මහල නවත්තපු තැනේ කොලර එක හේතු කළා දැන් ඔන්න මහගෙන එනවා මේ විදියට මෙන්න මෙතනින් ඊට පස්සේ කට් මාක් එකක් දාන්න මේ විදියට මෙන්න මෙහෙම කට් මාක් එකක් දාන්න හරි කට් මාක් එකක් දාලා කොලර එකේ දැන් මේ පොටල් දෙක මහුවෙන්නේ කට් මාක් එක දාගන්න කොලර එකේ උඩ පොට අයින් කරලා इतनी यहाट महे कुलर की यहाट पुट इतरा महागणिया अंगल बागेट कुलर की यहाट पुट इतरा खराट तेल महागणिया කොලර එක අනිත් පැත්තෙත් අර එහා පැත්තේ මුලින් ආරම්භ කරපු පැත්තේ මහපු විදිහම තමයි අනිත් පළුව මහද්දි මහ ගන්න ඕනේ මෙන්න මේ විදිහට තියලා බලන්න කොලර එක මෙන්න මෙතන දෙන කල්ලා මහන්න ඕනේ අපි මහලා කට් මාක් එක එතනට දාන්න ඕනේ මෙන්න මේ විදිහට මහලා ඊට පස්සේ එතනට කට් මාක් එකක් දාන්න මෙන්න මේ විදිහට පොටල් ටික අහුවෙන්න
ඉතුරු ටික මහගන්න ඕනේ. දැන් මේ බලන්න අනිත් පැත්ත හැරෙව්වම මේ රැලි කොහෙවත් නැහැ ඇවිල්ලා රැල්ලක් ඇවිල්ලා නැහැ. ගාන්ට වෙලා තියෙනවා රැලියෙන්න විදියක් නේ අපි හරියට මෙහුවනම් දුරත් හරියට අරන් තිබුණා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව කොළ දෙක මහගෙන යන්න පුළුවන්. දැන් මේක දැන් මේ තියෙන අනිත් පැත්ත හරවල බලමු අපි පොඩ්ඩක්. දැන් කොළ දෙක යටින් ඇතුලෙන් තියෙන මහගඩියේ ඔන්න බලන්න දැන් අනිත් පැත්ත හැරෙවුවට පස්සේ මේ තියෙන්නේ කොළ දෙක. මෙතනත් මම නූලක් තියලා මෙව්වේ මොකද නූලෙන් අදින්න පුළුවන් එතකොට පොයින්ට් එක හොඳට ගත්තා ඉන්නේ බලන්නකො ඔන්න මේ වලට පේන ඇති කොලර් එක එල්ලුවට පස්සේ තවම අපි කොලර් එක ක්ලෝස් කරේ නෑ දැන් ඊළඟට අපි බලන්න කොහොමද මේ ක්ලෝස් කරගන්නේ කියලා දැන් බලන්න මෙන්න මෙතන කොලර් එක උඩ පොටින් මෙහුන් අංශ භාගය ඊට පස්සේ ඇතුළට නවනවා මෙන්න මේ විදිහේ කොලර් එක උඩපටින් මහුන්වාසි භාගය ඇතුල්නවලා පේෂින් එකත් ඇතුළට දාලා අඟල් භාගය මේ විදිහේ මහුන්වාසි භාගය ඇතුල්නවන්න දැන් ඔන්න පේෂින් එක ක්ලෝස් කරනවා අර ඇටච් කරපු නූල 16 එකට වගේ වෙහෙන්න පේන්න පේන්න ගන්නට වගේ වෙහෙන්න කොලර් එක උඩපටින් මහුන්වාසි භාගය ඇතුල්නවලා ක්ලෝස් කරගෙන යනවා මේ විදිහේ මහ ගන්න දැන් පේෂින් එකේ මෙතන උඩ මං කී ඕලොක් කරලා තියෙන්න ඕනේ पेशन का तप यू दाते मेती पेशन उड़ती मेहंगासी बाग ये दुरा महगने पेशन मिन्नी मेरे पेशन दल बागुड़ दारतम क्लोज कर ඊට පස්සේ අපි ඊළඟට කරන්නේ සාමාන්‍ය විදිහට එතනින් එහාට අත අල්ලන්න තියෙන අත්කඩේ වාටි මහලා ඊට පස්සේ අත අල්ලන්න ඕනේ. දැන් මම මේවා මීට කලින් කියලා දීලා තියෙන සාමාන්‍ය බ්ලවුස් එකක් මහන්නේ වෙනම වීඩියෝ එකක් දාලා තිනවා. ඒවා බලන්න බ්ලවුස් එකක් කොහොමද නිවැරදිව මහන්නේ කියන එක දාලා තිනවා. අත මහද්දින් ඔයාලා දන්නවා අතේ ඉදිරිපස පැත්ත කඳ කොටස ඉදිරිපසටත් අතේ පිටිපස පැත්ත කඳ කොටස පිටිපසටත් යන විදිහට දිලා තමයි මහන්න ඕනේ අත අල්ලන්න ඕනේ දෙපැත්තෙම අත් දෙක ඇල්ලුවට පස්සේ ඊළඟට ඕලොක් කරගන්න ඕනේ ඊට පස්සේ අපි සයිඩ් සීම් මහනවා මේ විදියට අංශේ මූට් කරනවා අංශේ මූට් කරනකොට අත් කටේ වාඩි දෙක එක ගාන්න තියලා තමයි මහගෙන යන්න ඕනේ බ්ලවුස් එකේ දෙපැත්තෙම අංශේ මූට් කරලා ඊට පස්සේ ඕලොක් කරගන්න ඊට පස්සේ අපි මහ ගන්නවා බ්ලවුස් එක යට වාටිය මේවා ඉතින් සාමාන්‍ය දේවල් ඔයාලා දන්නවා දැන් බ්ලවුස් එකේ යට වාටියක් කොහොමද මහන්නේ කියලා දැන් මහලා ඉවරනට පස්සේ ඔන්න ඊට පස්සේ අපිට තියෙන්නේ මේකට බොත්තම් කාසි එක පැත්තක මහන්න ඕන අනිත් පැත්තේ බොත්තම් අල්ලන්න ඕනේ කාසි මහන්න ඕනේ දකුණු අත පැත්තේ පළුවට
මේ වගේ බොත්තමක් නැද මම මේකට අල්ලනවා මේ කාසිය එතකොට කපන්නේ අපි දැන් ඉනේ ඉඳන් බොත්තම් දෙකයි පල්ලහැට මේක අල්ලන කාසිය හරහාට කපන්නේ බොත්තමේ ප්‍රමාණයට තමයි කාසිය වහන්න ඕනේ බොත්තම් වාසිය අපි 8න් 5ක් දිලා තියෙනවා මේ ප්‍රමාණය ඇරලා ඊට පස්සේ කාසිය මාක් කරගන්න බොත්තමේ ප්‍රමාණයට මේ බොත්තම මේ විදිහට තියලා බොත්තම් දෙකක් විතර මෙහුව නම් ඇති ඕපන් එක ඉනට වෙනකල් වෙනවනේ කාසිය අපි කපා ගන්න උනේ දකුණු අත පැත්තේ පළුවේ බ්ලවුස් එක ඇඳාම වම් පැත්තේ පළුවේ තමයි බොත්තම අල්ලන්න ඕනේ කාසි මහන මැෂින් එකකින් මහ ගන්න පුළුවන් නම් හොඳයි කාසිය දැන් ඔන්න කාසිත් මහලා ඊට පස්සේ බොත්තම් ඇල්ලුවාට පස්සේ බ්ලවුස් එක සම්පූර්ණයි ඔන්න අපි මහගත්තු බ්ලවුස් එක මේ ඇඳගෙන ඉන්නේ මහපු බ්ලවුස් එක හොඳයි එහෙනම් මේ වගේ වැදගත් විදිහකින් නැවත හම්බෙමු